ദശവിധ ജ്ഞാനയോ സമ്മസന ജ്ഞാനയ ഉദയാഭയ ജ്ഞാനയ ഭംഗ ജ്ഞാനയ ഭയ ജ്ഞാനയ ആദീനവ ജ്ഞാനയ നിബിദ ജ്ഞാനയ മുഞ്ചിതുകമ്മ്യത ജ്ഞാനയ പടിസംഖാ ജ്ഞാനയ സംഖാരുപേക്കാ ജ്ഞാനയ അനുലോമ ജ്ഞാനയനു ദശവിധ ജ്ഞാനയായി සම්මස්සන ඥානය භාවනා රම්මණයට සලසාගත් ධර්මයන් පිළිබඳව අනිත්‍ය ආදී ත්‍රිවිධ ලක්ෂණයෙන් යුත් බව තමාගේම නුවණට ප්‍රකට වන තාක් ඒ ධර්මයන්හි ත්‍රිවිධ ලක්ෂණ යුක්ත විදර්ශනා විසින් නැවත ආවර්ජනය කර බැලීමයි එසේ පැවති මේ ඥානය විදර්ශනාවේ ආරම්භයයි. උදයබ්බේ ඥානය. උදය වැය දෙක පිළිබඳ අවබෝධයයි. උදය නම් ඒ ඒ ෂණයට සරිලන ලෙස හෝ ඒ ඒ ප්‍රත්‍යයට සරිලන ලෙස හෝ අලුත් අලුත් ධර්මයන්ගේ පහළ වීමද මතුමත්ෙහි ඔවුන්ගේ වර්ධනයද වේ. එය නම් යම් තැනක ප්‍රත්‍ය ලැබීමෙන් ධර්මයන් පහළ වන විට වැඩෙන විට ප්‍රත්‍ය නොලැබීමෙන් පුරාණ ධර්මයන්ගේ අතුරුදහන් වීමයි. සමූහ වශයෙන්ද සන්තති වශයෙන්ද උදය පක්ෂයේද වැය පක්ෂයේද සම්මර්ෂණය කරන ඥානය උදයබ්බේ ඥානයයි. එය තරුණ උදයබ්බේ ඥානය බලවත් උදයබ්බේ ඥානයයි දෙවදෑරුම් වෙයි. භංග ඥානය යතෝක්ත පක්ෂ දෙක අතරින් උදය කොටස නම් මතුමත්තට පිළිවෙලින් ඉදිරියට පත්වෙයි. වැය කොටස එලෙස ප්‍රකට නැත. අනිත්‍යතාවයේ පරම කෝටියත් එමය. එහෙයින් එයම මැනවින් සමනුපස්සනාව කරන ඥානය භංග ඥානයයි. භය ඥානය තමා අරමුණටගත් ධර්මයන්ගේ මේ නිතර බිඳෙන නැසෙන සුළු ගතිය දුටු විට මෙසේ බිඳෙන ස්වභාවය ඇති ධර්මයන්ගේ නොයෙක් දහස් ගණන් සෝ දුක්වලට අවකාශ බැවින් ඒ ඒ ආකාරයෙන් බිය විය යුතු සැටි සලකා බැලීමේ නුවණ භය ඥානයයි. භයදුපට්ඨාන ඥානයයිද මේට කියනු ලැබේ. ආදීනව ඥානය ලෝකේ හැටියට බයට හේතු වස්තුවක් දකින විට ඔහු ළඟ පිළිසරණ වන්නට සමත් වූ වෙන එකකු ඇතොත් බිය අඩුය. නැත්නම් බියක් නැති තරම්ය. පිළිසරණ වන්නට එකෙක් නැතිම නම් ලෝවැසියෝ බියපත් වන්නාහ. එපරිද්දෙන්ම බියපත් විය යුතු ඒ ධර්මයන් පිළිබඳව සර්ව ප්‍රකාරයෙන්ම අන් පිළිසරණක් නැති බව දැක්මෙන් පහළවන්නේ මේ ආදීනව ඥානයයි. නිබ්බිදා ඥානය අප්‍රමාණ බිය නිසාද පිරිසරණ නැති නිසාද ආදීනවේ නිසාද සැනසිල්ලක් නොදැක උකටලී ගතියෙන් පහළවන විදර්ශනා ඥානය නිර්වේද ඥානයයි. මුංචිත කම්මිතා ඥානය සංස්කාර ධර්මයන් විදර්ශනාවට නැගූ හේයින් වෙනදාට වඩා පැහැදිලිව වෙන් වී පෙනේ. නොපෙනී තිබීමක් නැති තරම්ය. පෙනෙනතාක් ධර්මයෝ සැනසිලි සහිත නොවෙති. මහා ආදීනව රාශි වශයෙන් පෙනෙන්නාහ.
සත්තාවාස වශයෙන් ඇති මනුෂ්‍ය බ්‍රහ්මාදී කිසිදු තැනක් සතුටට හේතු නොවන බවම වැටහෙයි. මෙසේ කලකිරීමෙන් එපා වීමෙන් පෙනෙන ඒ ධර්මවලින් වෙන්වීමට සියල්ල හැර පලා යෑමට නොනවති දිව යෑමට අදහස දෙන නුවණින් යුත් විදර්ශනා ඥාන මුංචිතු කම්මතා ඥානයයි. පටිසංකා ඥානය නැවත විමසීමේ නුවණයි. යෝගාවචරයා තමාට ඉදිරිපත් හැම පැත්තෙන්ම පෙනෙන ධර්මයන්ගෙන් මිදී පලා යෑම සැලකුවේය. එහිදී නියම අන්දමින් එය සිදු කිරීමටත් ඉක්මනින් සිදු කිරීමටත් ගන්න පිළිවන් උත්සාහ කොට සලකා බලන්නට පිළිවන් ක්‍රමයන් ඇසුරු කරමින් උපායෙහි යෙදීම ඔහුට අයත් වැඩවේ. ඒ සඳහා 40 ආකාරයකින් නොයෙකුත් අතින් ආදීනව රසක් බව සලකා බැලීම් වශයෙන් මනවින් ඉතා පැතිරගත් අන්දමින් පවත්නා විපස්සනා ඥානය නම් මෙයයි. සංඛාරූපේකා ඥානය මේ ධර්මයන් පිළිබඳ නොයෙක් අතින් ආදීනව රසක් ඇති බව හොඳට තේරුම් ගිය පසු සංඛාර ධර්මයන්හි යම් ආසාවෙක් වී නම් එය ගෙවි ගොස්ය. ධර්මයන් මෙනෙහි කිරීමේත් ලක්ෂණයන් සෙවීමේත් ව්‍යාපාරය නැවතී ගොස් තිබේ. මිදීමේ උපාය ලද හේයින් බලවත් ව්‍යාපාරයකුත් නැත. බලවත් උනන්දුවක් නැත. මෙනෙහි කිරීමක්ද නැත. මෙනෙහි නොකිරීමක්ද නැත. සම ව්‍යායාමයකින් සංස්කාරයන් පරිග්‍රහණයද කෙරෙයි. බයකුත් නැත. නන්දියකුත් නැත. එක් ආකාරයකින් සල්ලක්කන චිත්ත පරම්පරාව ගොනු වෙමින් පැවති උදාසීන ස්වභාවයෙන් යුක්ත වෙයි. මෙබඳු වූ විදර්ශනා ඥානය සංඛාරූපේක්ඛා ඥානයයි. අනුලෝම ඥානය විදර්ශනා ඥාන පරම්පරාව මේ දක්වා මෝරමින් පැවතුනේය. අනුරූප අන්දමින් ප්‍රත්‍ය ලැබීමෙන් වැඩුනේය. එහි ප්‍රතිඵල පක්ෂය උදාර අන්දමින් ඉදිරියට ඇත්තේය. එය ඉසිලීමට සමර්ථභාවයෙන් අනුලෝම වන ඥානය අනුලෝම ඥානයයි. මාර්ග ඵලෝත්පත්තියට අනුලෝම වූ තාම බලයෙන් සම්පූර්ණ විදර්ශනා ඥානය අනුලෝම ඥානයයි. ඥානත්‍රය මනවින් ප්‍රකට වේ. උපරි මාර්ගේනටද මෙය අනුලොම් වෙයි. ඒ පරිකර්ම පදට්ටාන භාවයෙන් පවත්නා හේිනි.